ඔන්න මේ වීඩියෝ එකෙන් අද අපි ඔයාලට අරගෙන ආවේ හිරිමල් කෙසෙල් මුව වලින් හදපු රසම රස ඩෙවල් එකක්. ඉතින් මේ වගේම ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. මුලින්ම කෙසෙල් මුව අරගෙන මේ විදියට රෙදි කෑල්ලකින් හොඳට ඔතලා රෙදි පටියකින් හොඳින් තදට ගැටයක් දාගන්න. කෙසෙල් මුව හොඳින් ඔතාගත්තට පස්සේ භාජනයක් ලිපේ තියලා එයට වතුර දාලා ලුණු තේ හැඳි එකහමාරක් පමණ එකතු කරන්න. ඊට පස්සේ එකතු කරලා කෙසෙල් මුව දාලා පියනකින් වහලා හොඳින් කෙසෙල් මුවේ තම්බා ගන්න. මේ විදිහට කෙසෙල් මුවේ තම්බා ගත්තට පස්සේ රෙදි පටිය ඉවත් කරලා මේ විදිහට කෙසෙල් මුවේ පිටින් මිරිකලා වතුර ඉවත් කරගන්න. ඊට පස්සේ පිහියක් අරගෙන මේ පේන විදිහට කෙසෙල් මුවේ ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න. මේ විදිහේ කෑලි වලට කපා ගත්තට පස්සේ නැවතත් වතුර මිරිකලා අයින් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි තම්බලා කපාගත්ත කෙසෙල් මුව. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කොටුවට කපාගත්ත ලූණු, කොටුවට කපාගත්ත තක්කාලි, රම්පේ කරපිංචා, සුදු ලූණු, කුරුඳු පොතු, ඒ වගේම දෙහි උස ස්වල්පයක්. මුලින්ම භාජනයක් ලිපේ තියලා එයට පොල් තෙල් මේස හැඳි දෙකක් විතර දාගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලූණු එකතු කරන්න. ඊළඟට කුරුඳු පොතු ස්වල්පයක් එකතු කරන්න. ඊළඟට මේ විදියට රම්පේ කරපිංචා පුංචි කෑලි වලට කපලා එකතු කරන්න. ඊළඟට කොටුවට කපාගත්ත ලූණු දාන්න. ලුණු දාලා හොඳින් කලවම් කරන්න. ඊළඟට කහකුඩු තේ හැඳි භාගයක් විතර දාගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය සැර අනුව කැලිමිරිස් දාගන්න. මේ සඳහා කැලිමිරිස් දානකොට ටිකක් වැඩිපුර දාගන්න. ඊළඟට රස අනුව ලුණු එකතු කරන්න. ලුණු එකතු කරලා අපේ ඩෙවල් එකේ ටිකක් පාට එන්න මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර දාගන්න. දාලා හොඳින් කලවම් කරලා කොටුවට කපාගත්ත තක්කාලි එකතු කරන්න. තක්කාලි එකතු කරලා තක්කාලි හොඳින් තැම්බලා දියවන තුරු තියන්න. මේ විදිහට තක්කාලි ටික හොඳින් තැම්බුණාට පස්සේ කෙසෙල් මුව එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. කලවම් කරලා තවත් මිනිත්තු 5ක් පමණ ලිපේ තියන්න. ඔන්න දැන් කෙසෙල් මුව ඩෙවල් එක ලිපෙන් එළියට අරගෙන දෙහිඋස එකතු කරන්න. දෙහිඋස එකතු කරලා හොඳින් කලවම් කරන්න. ඔන්න දැන් අපේ කෙසෙල් මුව ඩෙවල් එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදියට කෙසෙල් මුව වලින් ඩෙවල් එකක් හදලම බලන්නකෝ කොහොමද රස කියලා. ඉතින් ඒ වගේම වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.